බැක්ටීරියා වෛරස් නසන දෙලුම් දෙලුම් ගසේ සෑම කොටසකම පාහේ ඖෂධ ගුණ අන්තර්ගතයි දෙලුම් වල ඖෂධීය ගුණගත හොත් ඉන් ප්‍රධාන වන්නේ බැක්ටීරියා නාශක ගුණයයි ඇස් රෝග සඳහා දෙලුම් කොළ තම්බා එම වතුරෙන් ඇස්සේදීම තැවීම සිදු කරන්නේ මේ දෙලුම් වල ඇති බැක්ටීරියා නාශක ගුණය නිසා දෙලුම් යුෂ ආහාර අජීර්ණය සඳහා ගුණදායකයි දෙලුම් යුෂවල ඇති අනෙක් විස්මිත ගුණය නම් ශරීරගත වූ මොහොතේ සිට අනෙක් කිසිම ජීවී ශෛලයකට හානි නොකර වෛරස් මර්ධනය කිරීමේ හැකියාවක් පැවතීමයි. එමෙන්ම පිළිකා රෝගයට ප්‍රතිකාර කිරීමේදීද වැදගත් ඖෂධයක් ලෙස ආයුර්වේදයේදී දෙලුම් පිළිගන්නවා. එමෙන්ම දෙලුම් ආහාරයට එක්කර ගැනීමෙන් තවත් බොහෝ ලෙඩ රෝගවලින් ආරක්ෂා වීමට පුළුවන්. අධික රුධිර පීඩනය සඳහාත් ටයිප් 2 වර්ගයේ දියවැඩියා පාලනයටත් හෘදයේ රෝග ඇතිකරන නරක LDL කොලෙස්ටරෝල් අඩු කිරීමටද මෙමගින් පුළුවන් වෙනවා. දෙලුම් ආහාරයට ගැනීමෙන් මතකයේ වර්ධනය වන අතර සිරුර වෙහෙසවා කටයුතු කිරීමේ හැකියාවත් ඉහළ නංවනවා. පළතුරු අතර සෞඛ්‍යමත් පළතුරක් ලෙස දෙලුම් හඳුන්වන්න පුළුවන්. ඒ අපේ පැරණන් හඳුන්වන්නේ ජීවිතේ රැක දෙන්න දෙවියන් දුන් තෑග්ගක් විදිහට. දෙලුම් වල ශරීරයට හිතකර සංයෝග රසක් තියෙනවා. එය ආහාරයට ගැනීමෙන් බොහෝමයක් රෝග වළක්වා ගන්න පුළුවන්. දෙලුම් ග්‍රෑම් 100ක ගුණ මේ විදිහට දක්වන්න පුළුවන්. ප්‍රෝටීන් ග්‍රෑම් 1.6ක්, ජලය ග්‍රෑම් 78ක්, ශක්තිය කිලෝ කැලරි 65ක්, මේදය ග්‍රෑම් 0.1ක්, කාබෝහයිඩ්‍රේට් ග්‍රෑම් 14.5ක්, කැල්සියම් මිලිග්‍රෑම් 10ක්, ෆොස්ෆරස් මිලිග්‍රෑම් 70ක්, යකඩ මිලිග්‍රෑම් 0.3ක්, විටමින් සී මිලිග්‍රෑම් 16. දෙලුම් යුෂ විටමින් හා ඛනිජ වලින් පොහොසත් අතර ඖෂධීය ගුණයෙන්ද අනුනයි. පැසුණු දෙලුම් ගෙඩියේ මාංශලමය බීජ එලෙසම ආහාරයට ගන්න පුළුවන් අතරම මාංශලයේ මිරිකා රසවත් පළතුරු බීමක් විදිහටත් පානය කරන්න පුළුවන්.